බෝන වන රෝග. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ආහාර සංස්කෘතිය තියෙන නොගැලපීම. අපේ ආහාර සංස්කෘතියේ තිබුණ ඒ රෝගයන් පාලනය කරන ආහාර වර්ග. එතකොට අපේ ගෙවත්තක් ගත්තොත් විවිධ දේවල් තිබුණ මේ ආහාරයට ගන්න පුළුවන් දේවල්. ඉතින් මේ සියලු දේවල් සංරක්ෂණය කරන්න සහ එය ජනතාවට ගෙනියන්න මේ ජනකලහ ජනශ්‍රෘති උපදේශක මණ්ඩලය හරහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් කරනවා. ඒ අතර එක වැඩසටහනක් තමයි කෙතයි බතයි අපේ කමයි කියන වැඩසටහන. එය දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහනක්. ඉතින් ඒ සඳහා අපේ සම්පත්දායකයෝ විදිහට ප්‍රවීණ සූපවේදී පබ්ලිසිල්ල මහත්මයා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අයත් එක්ක එකතු වෙලා විවිධ වැඩසටහන් කරනවා. ඒකම දැන් මේ වෙනකොට අපි ආරම්භ කරා ලංකාවේ ජනගී එකතුවක් එළි දක්වන්න. ඒ කියන්නේ එහි නාදමාලා සමග එහි ගායන, ඒ කියන්නේ ඕඩියෝ වීඩියෝ ඕඩියෝත් එක්ක මේ එකතුවක් ඉදිරිපත් කරන. ඒ කියන්නේ මකුල්ලුළු මහත්තයාගේ හෙළගී මගෙන් පස්සේ එහෙම එකතුවක් නැහැ. ඒ කියන්නේ දැන් නූතන තාක්ෂණයත් එක්ක, ඒ කියන්නේ සර නාදමාලා සමග ඒ ගායනා ක්‍රමත් එක්කම එළි දක්වන්න. මං හිතන්නේ ඒක අපේ රටේ ජනගී පිළිබඳව ලොකු කතිකාවකට මුලපුරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එවැනි කාරණා බොහොමයක් ජනකලා හා ජනශ්‍රුති උපදේශක මණ්ඩලය හරහා අපි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විදිහට අපේ රටේ සભ્યත්වය වෙනුවෙන් අපේ රටේ මේ වියකිලා යන ඒ ජන සංස්කෘතීන් ආරක්ෂා කරගන්න කටයුතුන. ඒකම විශේෂයෙන් හෙළවෙදකම සම්බන්ධයෙන් අපි විවිධ වැඩසටහන් කරනවා. ඒ කියන්නේ අත්බෙහෙත් ආයුර්වේදය වෙනම තියෙනවා. නමුත් අපිට තිබුණ එහෙම අත්බෙහෙත් කලාවක්. එතකොට අපේ කෘෂිකර්මයක් තිබුණා, සාම්ප්‍රදායික කෘෂිකර්මයක්. ඒ තුළ පලිබෝධනාශක මේ වසවිසෙන් තොර කෘෂිකර්මයක් තිබුණා අපිට. සියලු ඒ කියන්නේ පරිසරයට හිතකාමී තිරසාර කෘෂිකර්මාන්තයක්. ඉතින් ඒ සඳහා යොමු කරන්න විවිධ වැඩසටහන්. මෙය මං හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331 අපේ සංස්කෘතික නිලධාරීන් ක්‍රියාත්මක කරන වැඩසටහන් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕන ජනකලහ ජනශ්‍රුති උපදේශක මණ්ඩලය අපිට ඒ වෙනුවෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන අපේ ඒ කටයුතු ප්‍රවර්ධනය කරන්න එකතු වෙලා ඉන්නවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද මං කියන්නේ අපේ රටේ දේවල් මේ ඉස්සරහට රගෙන යම නේද? දැන් සමහර ජනවහරින් ගියාට සමහර දේවල් ලේඛනගත නොවීමත් එක්ක සමහර දැන් පසිඳු ඒ කතාව කිව්වා නේද? පරීක්ෂණ වලට ගියාම පොඩ්ඩක් ඒක ගැන තමයි මතක් කරන පසිඳු නේද? ඔව්, ඒ කියන්නේ මේ සමහර ලාවට අපි ලිඛිතව තබා ගන්නේ නැහැ යම් යම් දේවල්. එතකොට අපෙන් මග හැරිලා යන දේවල් තියෙනවා. අත්බෙහෙත් කෙම් ක්‍රම ආදී දේවල් දැන් මේ වෙනකොට අවසාන අපි දැන් අපේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනකොට ඔවුන්ට හම්බ වෙන්නේ අවසාන પરම්පරාව. මේ પરම්පරාව නැති වුණාට පස්සේ මේ කලාව මේ ක්‍රමයන් ඔක්කොම අභාවයට යනවා ඒ પરම්පරාවත් එක්කම. අපි ඔගෙන කතා කරා බලි බවිත් බලිතොවි සම්බන්ධයෙන් කතා කර දෙය සමහර දේවල් අද විය කියලා ගිහිල්ලා. දැන් අර කියනවනේ කතාවට මේ අර පොළොවේ පස් කනවයි කියලා. දැන් පොළොවේ පස් කනවයි කියන කතාවත් එන්නේ මේ දැන් ඔය කියනවා තිරිවාන ගල් හොද්ද හදලා කෑවයි කියලා. ඒතර ඔය තිරිවාන ගල් මෙලෙක් වෙන දාන කුළුබඩු ටිකේ ඉඳන්ම ඕක කොහොමද හදන්නේ කියන ඉන්න අවසාන පුරුකගෙන් ඒ දේවල් ලබා ගන්න ගිහාම ලබා ගන්න හොයාගෙන යනකොට මැරිලා මං හිතන්නේ 3 මාසේ දානේ දීලා ඉවරයි. අවසාන පුරුකත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ එහෙම ඉතිහාසයක් අපිට තිබිලා තියෙනවා. අනිවාර්යයෙන්ම. මොකද නර අවසාන රජතුමාගේ ආහාර වට්ටෝරුවේ තිබිලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ තිරිවාන ගල් මේ හොද්ද. බලන්නකෝ නේද? අපි මේ කන හොදිත් මොන හොදිද කියලා හිතනවා. තිරිවාන ගල් හොද්ද කද්දිනේ. අපිට පුළුවන් නම් මේ පිළිබඳව දන්න කෙනෙක් හරි මේ දේවල් එකතු කරන්න නේද? දැන් පරේෂණ කරනවා දැන් මේ අපේ විශේෂයෙන් අපේ පබ්ලිසිල්ල ලොකු සම්පතක් මේ වෙනකොට මේ අපේ උපදේශක මණ්ඩලයේ පබ්ලිසිල්ල මහත්මයා එතුමන් මේ වෙනකොට සූප වංශය රචනා කරමින් ඉන්නවා. අපි ඉදිරියේදී ඒක එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සූප වංශය, ඒ කියන්නේ අපිට මහ වංශයක් තියෙනවා. මේ සූප වංශය ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් අපේ රටේ තියෙන ආහාර වර්ග විශේෂයෙන් ඥාන කියන්න ඕන කාරණාවක් තමයි. මොකද දෙන්න අපි කතා කරමු. සමා වෙන්න මේ දැඩි වෙලාවක් අපි දුරකතන රැඳි සිටින කෙනෙක් ඉන්නවා. මේ අයබෝන් කවුද මේ? අයබෝන්. ඔව්. කොහොමද කුමාර් මහත්මයා?
හරි 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 බොහෝ සති පිළිතුරු කවියකුත් දෙමු. දෙවල් තියෙනවා කතා කරන්න. කාලය කියන එක පොඩ්ඩක් හරස්වීමක් ඔන්න සිද්ධ වෙනවා. අද දවසේ අපි වැඩසටහනේ කාලේ නිමාවට පත් වෙනවා. අපි කැමති ඔබතුමා ආය දවසක මේ ස්ථානයේ දකින්නට. ඔව්. විශේෂයෙන් චානක ස්තුතිවන්ත වෙනවා කලම්බු ටීවී නාලිකාවට. ඔබගේ උතුම් ඒ දේශයේ අභිමානය අපේ නෙවුණු හැදුණු පිරුණු ඒ සොඳුරු මිනිසුන්ගෙන් පිරිපින්බර දේශයේ ගොඩනගන්න. විශේෂයෙන් අද දවසේ අපි අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඒ දේශීය හැඟීම, ඒ කවීත්වය අපි අත්විඳා. ඉතින් මං හිතන්නේ මෙවැනි දේ තමයි අවශ්‍ය වෙන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයක් තුළ. මාධ්‍යයක වගකීම, මං හිතන්නේ වගකීමට එහා ගිය වගවීම කියන්නේ මේ දේ. ඉතින් ඒ තුළ අපි බලාපොරොත්තු වෙන දෙපාර්තමේන්තුව විදිහට දැන් අද අපි කතා කරේ රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල පිළිබඳව. ඉතින් ඒක මං පුංචි මතක් කිරීමක් කරනවා. අපේ සුවිශේෂී කලා උළෙලක් පවත්වනවා ආබාධ සහිත වූවන්ගේ රාජ්‍ය කලා උළෙල. එය ඉතා සුවිශේෂී. ඒ කියන්නේ ලංකාවේ උතුර නැගෙනහිර මේ සියලුම උතුර දකුණ යාකරන සියලුම අපේ දරුවෝ ආබාධිත වෙලා ඉන්න දරුවෝ එකතු වෙන කලා උළෙලක්. ඒගොල්ලන්ගේ හැකියාවන් දක්ෂතා පෙන්නුම් කරන කලා උළෙලක්. දෙසැම්බර් 3 වෙනිදා ලෝක ආබාධ සහිත වූවන්ගේ දිනය දවසේ නෙළුම් පොකුණ රඟහලේදී පවත්වනවා. ඒ කලා උළෙල සම්බන්ධයෙන් දැන් මේ වැඩසටහන් අරඹන අපේ රටින් පිට වෙලා ඉන්න අපි විදේශගත සියලු දෙනාගෙන් ආරාධනා කරන සංස්කෘති දෙපාර්තමේන්තුව විදිහට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ උළෙලට විශේෂ අනුග්‍රහයෙන් ඔබට පුළුවන්. ඒ කියන්නේ තාගයන් ඒ දරුවෝ වෙනුවෙන් දේවල් කරන්න. ඉතින් මේවැනි මාධ්‍යයක් හරහා අපි බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක බොහෝ දෙනා එකතු වෙයි කියලා ඒ වැඩසටහනට. ඉතින් ඒ ආරාධනාවත් එක්ක
ඔබට සහ මේ සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. අපි දෙපාර්තමේන්තුව මං හිතන්නේ විවිධ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා, කොළඹ ටීවී නාලිකාවත් එක්ක. ඉදිරියේදීත් ඒ සම්බන්ධතා මං හිතන්නේ වැඩි දියුණු වෙයි. මේ ස්වභාවිත මාධ්‍යයක් වෙනුවෙන් මේ ගොඩනගන කාර්යය තුළදී ඉතින් අද දවසේ මං හිතන්නේ ඔබ සියලු දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. හරි, බිහිම ස්තුතිවන්ත වෙනවා සංස්කෘත කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ සුධීර නිලංග මැතිතුමනි. එතුමන් කියූ කාරණයට ප්‍රතිචාර දක්වනවා නම් අපේ නිෂ්පාදක මණ්ඩලය නැත්නම් කලම්බු ටෙලිවිෂන් වෙත කතා කරලා එතුමවුන සම්බන්ධ කරගන්නට පුළුවන් කියන කාරණයත් මතක් කරනවා. ඒ වගේම තමයි බොහොම අපූරු කවි වලින් අපිව රස ගැන්නූ ජයන්ත ප්‍රේමලාල් කවියානනි, ස්තුති ඔබතුමන්ටත්. ඔය ජනමාත්ම ඒ වගේ මේ ජනමාත්ම දුවනේ දැන් මේ අලබතුරේ කවි දෙකක් කියන්න. ඔව්, මොකද රටේ ඉන්න අපේ දෙමාපිය වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් අවසානට අපි එක කවියක් කියමු. ඔව්, එක මේ අපිට කවි බණ සිහිපත් වෙනවා. අපි සංසාරී ගන්නේ අඳුරි වහින වැස්ස අම්මා, සංසාරේ මිනි පානයි ආදරේ අපේ අම්මා, ලේ කිරි කර අපට පෙවුවේ ආදර අපේ අම්මා, මිතෙමුනිදු පාමුලදී නිවන් දකිනු අම්මා. බොහොම ස්තුති. ඒ වගේම තමයි තාල වාද්‍ය ශිල්පී බතරමුල්ල ජනකලා කේන්ද්‍ර නියෝජනය කරන සමීර විජේරත්න ඔබටද ස්තුති. පසින්දු පහළ මැදගම හැමදා අපිට ශක්තියක් වෙන ඔබට අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. එහෙනම් අපිට අවසරයි ඔබේ නිවහනෙන් අද දවසේ සමු අරගෙන යන්නට. ලබන සතියෙත් මේ වෙලාවටම මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් තමයි යන්නේ. මතකයේ තබා ගන්න අන්ඩහැරයත් එක්ක එකතු වෙන්න, විශේෂයෙන්ම පියෝ ටීවී හරහා අපි නරඹන්නට පුළුවන් කියන කාරණයක් අපි මතක් කරන ගමන් සුබ දවසක් නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම දන්න බොහොම අපූරු නාට්‍ය ගීතයකින් අද දවසේ ටෙල් නාට්‍ය ගීතයක් අපි හලා සමග අට්ටුවක් උනේ